ගන්න පුළුවන්ද මොකද්ද මේ තේරවාදී වෙළඳ ආර්ථිකයක් කියන්නේ කියලා ජනාධිපතිතුමනි? අතීතයේදී ඉන්දියන් සාගරය කේන්ද්‍රස්ථානය කරගෙන මේ කලාපේ වෙළඳ රාජ්‍යයක් තිබුණා. වෙළඳාමෙන් දියුණුවේ අරාබියේ භාණ්ඩ ලංකාවට ගෙනල්ලා චීනෙන් එන භාණ්ඩ ලංකාවට ගෙනල්ලා හුවමාරුවක් ඇති කරා. අපි ධාන්‍යගාර හැටියට අපේ ධාන්‍ය විකුණුවා. අන්න ඒකයි අපි ඇති කරපු රාජ්‍යය. ඒක කඩා වැටුණාම යුක්තිය රාජ්‍ය ඇත්ත වශයෙන්ම තායිලන්තේ ඇති වුණා. ඒ රාජ්‍යයත් කඩා වැටුණා 18 වෙනි ශතවර්ෂයේ. දැන් නිදහස් ලැබිලා ආසියාව දියුණු වෙනකොට අපි මේ රාජ්‍ය දෙකම ආරම්භ කරා ඇත්ත වශයෙන්ම යලිත් තමන්ගේ ආර්ථිකය හදන්න. අපි ආර්ථිකය විවෘත කරා තායිලන්තේ තීරණය කරා පරණ ක්‍රමයේ අනුව අපනයන ආර්ථිකයක් ඇති කරන්න. අපි ඒක තීරණය කරේ නැහැ. අපි එක තැන හිර වුණා. ඒ අය ලෝකෙ අල්ලගත්තා. දැන් මම කියන්නේ මේක තේරවාද ආර්ථිකයක් තමයි පටන් ගත්තේ අතීතයේ. ලංකාවත් දැන් අපේ පරණ තේරවාද ආර්ථිකයට යමු කියලා. අපි බලනවා නම් ලංකාව ඉස්සෙල්ලම බුදුදහම ගැන පණිවිඩය කවුද ලංකාවට ගෙනාවේ? වෙළඳ දෙන්නෙක්නේ, තපස්සු බල්ලුක. ඒ අපේ බුද්ධ ධර්මයත් වෙළඳාම අතරත් තිබුණ සම්බන්ධය.